අපි දන්නවා Call of Duty Black Ops game එකේදී මේ වොකුට සිරකදුර අපට දකින්නට ලැබුණා කියලා. ඒ වගේම මේ Black Ops 6 multiplayer reveal එකේදී මේ map එක වොකුට විය හැකි බවට හඳුනා ගන්න ලැබුවා. ඔයා හිතන විදිහට Call of Duty Black Ops 6 වල multiplayer mode එකේ මොන වගේ වෙනස්කම් සිදු වෙ යුතුද? Call of Duty Black Ops 6 කියලා කියන්නේ මීළඟට release වෙන්නට නියමිත Call of Duty game එක බව මේ වෙද්දි ඔයාලා දන්නවා. අපි videos කීපයකින්ම මේ game එක ගැන කතා කරලා තියෙනවා. මම මෑතකදීම කතා කරේ Call of Duty Black Ops 6 Gamescom එකේදී ඉදිරිපත් කරපු gameplay එක ගැන. ඒ video එකේදී මම පොරොන්දුක් වුණා ඔයාලට මේකේ multiplayer reveal එක කරපු ගමන් ඒකේ තියෙන කරුණු ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා කියලා. ඉතින් මේ Call of Duty Black Ops 6 වල multiplayer reveal එක වගේම මේකේ beta test එකත් පසුගියදා පැවැත්තුණා. මේ multiplayer reveal එක සහ beta test එක play කරපු players ලගේ ඉදිරිපත් කරපු කරුණු අනුව මේ game එකේ multiplayer mode එක යම්කිසි අදහසක් ලබා ගන්න අපට පුළුවන් වුණා. මට පෞද්ගලිකව මේකේ beta test එකට සහභාගී වෙන්න බැරි වුණා. නමුත් ගොඩක් දෙනෙක් තමයි අදහස් ප්‍රකාශ කරලා තිබුණා මේකට සහභාගී වුණොත්. ඒ ඇසුරින් මේකේ multiplayer mode එකේ තියෙන හොඳ නරක ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් මේ Call of Duty Black Ops 6 වල multiplayer mode එක ගැන අපිට ලැබුණ අලුත්ම තොරතුරු ගැන. දස් 24 වර්ෂය සඳහා රිලීස් වීමට නියමිත Call of Duty game එක වන Call of Duty Black Ops 6 රිලීස් වන දිනේ ටිකින් ටික ආසන්න වීමත් සමග game එක develop කරලා රිලීස් කරන Activision සමාගම තමන්ගේ ප්‍රචාරණ කටයුතු වේගවත් කරා. 2024 ඔක්තෝබර් 25 වෙනිදා, ඒ කියන්නේ හරියටම තව සති 6කින් රිලීස් වීමට නියමිත Call of Duty Black Ops 6 වල single player, multiplayer සහ zombie කියන mode 3 ගැනම අපව දැනුවත් කිරීමට ඔවුන් පසුගිය සති කිහිපය තුළ ක්‍රියා කළා. මීට පෙර video එකේ Call of Duty Black Ops 6 gameplay video එකත් ඒ හරහා game එකේ story එකට එකතුණු අලුත් කරුණුත් කියලා අපි සාකච්ඡා කළා. මේ වෙද්දි මේ Call of Duty Black Ops 6 වල multiplayer reveal එක වගේම beta version එකත් release වෙලා, ඒ කියන්නේ gaming community එක තමන්ගේ අදහස් පළ කරලා තියෙනවා. Call of Duty Black Ops 6 වල multiplayer reveal එක තිබුණේ පසුගිය මාසෙ 26 වෙනිදා. අපි දන්නවා කොහොමවත් Activision මොන විදිහේ වෙනසක් මේකේ story line එකට කළත් ඔවුන්ගේ අවසන් ඉලක්කය මේ multiplayer mode එකයි කියලා. ඒකට හේතුව තමයි ඒ මූල්‍යෝපායික අතින් ඉහළ වාසියක් ඔවුන්ට අත්පත් කර දීම. ඉතින් මේ multiplayer mode එක ගැන සරල අදහසක් මේ multiplayer reveal එකෙන් ලබා දීමෙන් අනතුරුව 2024 වර්ෂය සඳහා වන Call of Duty Next event එක පැවැත්වුණේ අගෝස්තු 28 වෙනිදා. ඒ event එකෙන් පසුව කෙලින්ම Call of Duty Black Ops 6 multiplayer beta එක Call of Duty රසික පිරිස අතර පත් කෙරුණා. මේ පළවෙනි weekend එක වෙන් වෙලා තිබුණේ Call of Duty Black Ops 6 pre-order කරපු අය වෙනුවෙන් මේ beta version early access එකක්. ඉන්පසුව දෙවෙනි weekend එක, ඒ කියන්නේ පසුගිය 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා කාලය open beta එකක් විදියට හැමදිනාටම විවෘත වුණා. ඉතින් මේ ප්‍රධාන සිදුවීම් තුනම, ඒ කියන්නේ multiplayer reveal එක, Call of Duty next event එක සහ multiplayer beta version එක මේ Call of Duty Black Ops 6 වල අපිට නොපෙනුණු පැති කිහිපයක්ම අපිට විවෘත කරන්න සමත් වුණා. මේ Call of Duty Black Ops 6 multiplayer reveal එක ආරම්භ වුණේ video cutscene එකක් විදිහට. මේක ආරම්භ කරද්දිම ඔයාලට පුළුවන් වෙන්නේ නැති මෙහි සඳහන් වුණු දිනයක් දැක බලා ගන්න. ඒ තමයි 1991 මාර්තු 4 වෙනිදා. ඔයාලා Call of Duty Black Ops 6 වල Gamescom එකේ එළි දැක්වුණු most wanted gameplay එක බැලුවා නම් එහි ඒ මෙහෙම සිදු වුණු දිනය ගැන මතකයක් ඇති. ඒ දිනේ තමයි 1991 පෙබරවාරි 2 වෙනිදා. ඒ වගේ මෙහි සිදුවන සංවාද සහ ක්‍රියාදාමයන් ඇසුරෙන් අපි අනුමාන කළා ඒ මෙහෙම මේ ගේම් එකේ ස්ටෝරි ලයින් එකේ මුල්ම හරියේ තියෙන මෙහෙමක් කියලා. ඒ නිසා වෙන්න අපට උපකල්පනය කරන්න පුළුවන් Call of Duty Black Ops 6 වල multiplayer mode එකේ පළවෙනි සීසන් එක ආරම්භ වෙන්නේ එහි campaign mode එකේ ස්ටෝරි ලයින් එක අවසන් වන මොහොතේ හෝ ඊට ඉතාමත් ආසන්න මොහොතක වටන් බව. මොකද මේ campaign mission එකේ අපි දැක්ක 1991 පෙබරවාරි 2ත්, multiplayer mode එකේ අපි දැක්ක 1991 මාර්තු 4ත් අතර පවතින හරියටම දින 30ක වෙනසක් පමණයි. මේ ආශ්‍රය කරගෙන අපට ගේම් එකේ ස්ටෝරි ලයින් එක ගැනත් උපකල්පනයක් ගොඩනගන්න පුළුවන්. ඒ තමයි මේ Call of Duty Black Ops 6 වල සියලුම සිදුවීම් මාසයක් වගේ කාලයක් තුළ සිදුවන ඒවා බව. ඉතින් අගෝස්තු 26 වෙනිදා ඉදිරිපත් කරපු මේ Call of Duty 6 multiplayer reveal එකෙන් අපට ගේම් එකේ පරණ maps, අලුත් maps, ගේම් එකේ characters, movements, weapons වගේ ගොඩක් අංශ ගැන සරල පැහැදිලි කිරීමක් අරගෙන ආවා. මේකේ multiplayer maps ගත්තාම ගොඩක් maps ගේම් එකේ campaign missions ආශ්‍රයෙන්ම නිර්මාණය වුණු ඒවා, එක එක game mode එකට ගැලපෙන විදිහට විශාලත්වයෙන් වෙනත් maps ගණනාවක්ම Call of Duty Black Ops 6 වලදී අපට ලැබෙනවා. මේ maps අතරින් කාගේත් සිත්ඇදගත් map එකක් බවට පත් උනේ Vokuta prison එකේ map එක. Vokuta කියලා කියන්නේ රුසියාවේ පැවති ගුලාග් සිරකඳවුරු දාමේ එක ප්‍රධාන සිරකඳවුරක්. සත්‍ය ලෝකයේ තුල 1932 සිට 1962 දක්වා ක්‍රියාත්මක වුණ මෙය වරක සිරකරුවන් 73,000 දක්වා ප්‍රමාණයක් තරා ගැනීමට තරම් විශාලත්වයෙන් ඉහළ එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දන්නවා Call of Duty Black Ops game එකේදී මේ Vokuta සිරකඳවුර අපට දකින්නට ලැබුණා කියලා. ඒ වගේම මේ Black Ops 6 multiplayer reveal එකේදී මේ map එක Vokuta විය හැකි බවට හඳුන්වන
ලබාගනු ලැබුවා. පසුව Activision සමාගම විසින්ම මේ වෝකුටා බවට තහවුරු කළා. ඉතින් මේ හරහා Call of Duty Black Ops series එකේ පැරණි මතක අපට අරගෙන ඉන්න උන් ක්‍රියා කරනවා කියන දේ අනුමාන කරන්න පුළුවන්. Call of Duty Black Ops 6 වලට අලුත් වගේම පැරණි ආයුධත් බොහෝ ප්‍රමාණයක් හඳුන්ලා දෙනවා. Valkyrie rocket, throwing tomahawks, gas grenade විදිනයක් වැඩි වෙනස්ම විදිහේ අවියාද කීපයක් මේ multiplayer reveal trail එක තුළින් අපට දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම සියලුම players ලාට තමන්ට අනන්‍ය melee weapon එකක් තබා ගත හැකි අතර tomahawk එකට අමතරව baseball bat එකක් පවා පාවිච්චි කළ හැකි බව මේ gameplay reveal එකේදී අපට දකින්නට ලැබුණා. මේ multiplayer reveal එක ඇතුළේ තවත් හරි අපූර්ව දෙයක් කතාබහට ලක්ුණා. ඔයාලා මේ reveal trail එක හොඳ අවධානයෙන් බලුවා නම් දකින්නට ඇති එක තැනකදී එක ඇසක් නොපෙනෙන character එකක් play කෙනෙක් විදිහට multiplayer mode එකට සම්බන්ධ වෙනවා. ඔහුගේ බාහිර පෙනුමත්, ඔහු අතේ තිබුණ sannivedana උපකරණත් සහ එහි තිබූ කරුණුත් අනුසාරයෙන් මේ character එක දිත්තේ චන්තර විදිහට multiplayer mode එකට සම්බන්ධ වේවියයි උපකල්පනය කරනවා. එවන් චරිතයක් multiplayer mode එකට හඳුන්වා දීමේ අරමුණ කුමක්දයි හරියට පැහැදිලි නොමැති නමුත් ඒක සිත්හද ගන්නාසුළු හේතුවක් වේවි කියලා අනුමාන කරන්න පුළුවන්. මේ Call of Duty Black Ops 6 multiplayer mode එකට අලුත්ම movement system එකක් හඳුන්වා දීමට નિયમિત බව අපි කලින් වීඩියෝ එකකදී කතා කළා. මේක හඳුන්වන්නේ Omnimovement කියලා නමින් ඕනෑම දිශාවකට දිවීමට, පැනීමට සහ වේගයෙන් චලනය වීමට නිර්මාණය කර ඇති මේ Omnimovement system එක අපට මුල්ම වරට මේ multiplayer reveal එක තුළදී සජීවීව දැක ගන්නට ලැබුණා. ඉතින් මේ විදිහට multiplayer reveal එක සිදු කරලා ඊළඟට පැවති Call of Duty next event එකෙන් පස්සේ ලැබුණේ Call of Duty රසිකයන් මග බලාගෙන හිටපු කාලය. ඒ තමයි මෙහි beta weekends දෙක. මේ beta multiplayer mode එක සඳහා බොහෝ දිනක් සම්බන්ධ වන බව අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණා. නමුත් ඔවුන් මේ beta multiplayer 200 අන්තය අවසන් කළේ නම් ඒ තරම්ම සතුටුදායක විදියට නෙමෙයි. Call of Duty Black Ops 6 multiplayer mode එක තවමත් ගැටලුකාරී වන බවත්, එහි තව නිවැරදි වීමට කරුණු බොහෝ ප්‍රමාණයක් ඇති බවත් බහුතරයක් players ලා සඳහන් කරලා තිබුණා. මෙහිදී සඳහන් කරපු ප්‍රධාන කරුණක් තමයි මේ සමහර තැන්වලදී game එක lag වන බව. ගොඩක් ඉහළ specs තියෙන PC වල පවා මෙම ගැටලුවට මුහුණ දෙන්නට සමහරෙක්ට සිද්ධ වෙලා තියෙනවා. මේ නිසාවෙන් මේ optimizations වල ගැටලුවක් ඇති බවට සරලව නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම මේ multiplayer games වල තියෙන වැදගත්ම දෙයක් වන respawn system එක සෑහෙන දුරට Black Ops 6 CD අසාර්ථක වී ඇති බවට game players ලා චෝදනා නගනවා. respawn system එක කියන්නේ ඔයා game එක තුළදී වරක් මිය ගිය පසු නැවත මතුවන ස්ථානයේ විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් multiplayer game එකක respawn එක සතුරාට ඉතාමත් ළඟින් පැවතීම හෝ සතුරාට ඉතාමත් දුරින් පැවතීම අනුමත නොකරන කාරණාවක්. Black Ops 6 multiplayer beta test එකේදී මේ ආකාර දෙකේම respawn system එකට බාධා පැමිණි අතර එහි පළමු වෙන්නේ ඒ කියන්නේ සතුරා ළඟින්ම නැවත මතුවීම බොහෝ players ලාට අත්විඳින්න සිදු වෙලා තිබුණා. මේ හේතුවෙන් නැවත සටනට අවතීර්ණ වන මොහොතේදීම සතුරු පාර්ශවයෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වී මිය යාමට උන්ට සිදු වෙනවා. මේ game එකේ ඒ අදාළ player ගේ statistics වලට දැඩි ලෙස බලපානවා. ඒ නිසා වෙනුයි මේක මේ තරම්ම විවේචනයට ලක් වෙලා තිබුණේ. මේ Black Ops 6 multiplayer mode එකට අලුතෙන් weapons එකතු වූ බවත්, ඒ වගේම Gunsmith option එක හරහා weapons නිර්මාණය කර හැකි බවත් අපි කතා කරා. මෙතනදී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න game players ලාට සිදු වෙලා තියෙනවා. එතනදී ප්‍රශ්නය පැනගිලා තිබුණේ මේ weapons වල level up system එකේ. මේ weapon එකක levels 40ක් හෝ 50ක් අතර ප්‍රමාණයක් තිබෙන අතර එක level එකකින් weapon එක level up කිරීමට විශාල experience points ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා මේ ගැටලුව ඇති වුණේ. ඒතරම්ම experience points ප්‍රමාණයක් අවශ්‍ය වන නිසාවෙන් කිසිම දිනක සමහර weapons වල ඉහළම level එකට කිසිවෙකුටත් ළඟා විය නොහැකි වනු ඇතැයි සමහරෙක් ප්‍රකාශ කරා. ඒ වගේම මේ weapons වලට පාවිච්චි කරන attachments වලින් බහුතරයක් විශේෂිත ආයුධයකට පමණයි සීමා වෙන්නේ. ඒකත් බහුතරයකගේ ප්‍රශ්න කිරීම වලට ලක් වෙලා තිබුණා. මේ විදිහට විශාල experience points ප්‍රමාණයක් අවශ්‍ය කරලා තිබුණේ weapons level up කරන්න විතරක් නෙවෙයි, kill streak සඳහාත් අවශ්‍ය වන experience points ප්‍රමාණයේ ලොකු වැඩිවීමක් මෙහි දකින්නට පුළුවන් වුණා. නමුත් මේ කාරණය නම් දැන් පටන් Activision ලගේ අවධානයට යොමු වෙලා තියෙනවා. ඒ අනුව මේ weapons level up කිරීමට අවශ්‍ය වන සහ kill streak සඳහා අවශ්‍ය වන experience points ප්‍රමාණය හරි අඩකින් පහළ දැමීමේ සැලසුමක් ගැන අපට ආරංචි වෙලා තියෙනවා. මීට අමතරව Black Ops 6 publish කරන Activision විසින්ම තවත් ගැටලුවක් හඳුනාගෙන තිබුණා. ඒ තමයි මේ සමහර අවස්ථාවලදී game එක තුළ විවිධ ශබ්ද නොඇසී යාම. යමෙක් අඩිතබන ශබ්දය, පිපුරුම් ශබ්ද වැනි multiplayer mode එකකට අත්‍යවශ්‍යම වන ශබ්ද කිහිපයක් සමහර විටකදී නොඇසී යන බව ඔවුන් වාර්තා කළා. ඒ ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව ඔවුන් සඳහන් කරලා තියෙනවා. සමස්යක් විදිහට ගත්තාම Call of Duty Black Ops 6 වල multiplayer mode එක ගැන බහුතර මතයේ ඒ තරම්ම ධනාත්මක නැහැ. නමුත් එළඹෙන සති 6ක කාලය තුළදී මේ වැරදි නිවැරදි කර ගැනීමට Activision සහ Treyarch එකතු වෙලා වැඩ කරાવી කියලා අනුමාන කරනවා. මොකද දැන් first person shooter multiplayer games අතර ලොකු තරගකාරීත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තරගකාරීත්වයට මුහුණ දීමට නම් තමන්ගේ ප්‍රවීණත්වය අමතක කර කාලයට අවශ්‍ය විදියට තමන් වෙනස් විය යුතු බවත් ඔවුන් තේරුම් ගනිවි කියලා මම විශ්වාස කරනවා.
කොමත් අපි දැන් දන්නවා ප්‍රධාන පෙළේ ෆස්ට් පර්සන් ෂූටර් ගේම්ස් හැම එකක්ම වගේ තමන්ගේ මල්ටිප්ලේ මෝඩ් එකට තමයි වැඩි අවධානයක් දෙන්නේ කියලා. ඉතින් කෝල් ඔෆ් ඩියුටි ඒ තත්ත්වෙට දැන් ටිකින් ටික පත් වෙලා තියෙනවා. අපි බලමු මේක මොන වගේ දුරකට යාලව සාර්ථකත්වයක් කරා අරගෙන යාවිද කියලා. නමුත් ඔවුන් වැඩි අවධානයක් කරලා දෙන මල්ටිප්ලේ මෝඩ් එකේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මීට වඩා හොඳ වෙන්නට තිබුණා කියන එකයි මගේ නම් හැඟීම. අපි මේක නහොත් අවධානයෙන් බලාගෙන ඉන්නවා. අලුතින් ලැබෙන තොරතුරුත් වලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්ින් ඉන්නේ. එනිසා දෙකින් දිනන 361 එක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඔයා හිතන විදියට කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් 6 වල මල්ටිප්ලේ මෝඩ් එකේ මොන වගේ වෙනස්කම් සිදුවිය යුතුද? අගොත්‍රේ පාලකමෙන් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි තවතරු වීඩියෝස් එක ඉදිරියට හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න. හැපි ගේමින්. ජය ජය වේවා.